ගච්ඡායිදී අපිට දැක් ගන්න පුළුවන් වුණා. ඔබතුමලා කොනදිසි කීට පළාත්පාලන සභාපතිවරු මන්ත්‍රීවරතුළු මෙතන 104 ආසන පිරිසක් හිටිය කියලාම කිව්වේ. ඔව්, අද අපිට දකින්න පුළුවන් මේ ආසන 50කට ආසන සංඛ්‍යාව. මොකද මේ ආණ්ඩුව පැත්තේ යම් බලපෑමක් කියලා නැත්නම් ඒගොල්ලෝ බය වෙලාද? පැහැදිලිව කියන්න ඕනේ මෙතන 50ට වැඩි 70ක් ඉන්නවද සහභාගී වෙලා. අපි ඊයේ දවසේ රාත්‍රියේ තමයි මේක තීන්දුව කරේ, මේ පෙබ් සාකච්ඡාව පවත්වන්න. අර නිවැරදි තොරතුරු ගන්නත් බැරුණා. ඒ වගේම අද නැකත් දවසක් ගොඩක් අපේ සභාපතිතුමා මන්ත්‍රීවරු නැකත් වලට මගුල් වලට සහභාගී වෙලා තියෙනවා. ඊට අලුත්කට ඉස්සලා තමයි අපේ මන්ත්‍රීකම නැති කරේ. දැන් මොනවද යාළුවට අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගියේ ජනවාරි 8 වෙනිදා. මේක හරි විහිළුවක්. මොකද ඒ කඩාගෙන ගිහිල්ලා පක්ෂය එපා කියලා අපේ පක්ෂයට ද්‍රෝහීක මිනිස්සු ආපහු අර හොඳ ඉන්න ශ්‍රී ලංකා පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාට විනය පරීක්ෂණ තියෙන්න හදනවා. මේක හරි විහිළුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා විනය පරීක්ෂණ කරන්න කියන්නේ අවුරුදු දෙකකට ඉස්සරහ පළාත්පාලන ආයතන සියල්ල විසුරුවලා අපිට බලය නැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීතු වල කැඩුවේ ඔය දෙක. එහෙනම් ඔය අපිට විනය පරීක්ෂණ තිබුණත් අපි මහින්ද රාජපක්ෂේ මැතිතුමාත් එක්ක ස්වාධීන වෙනවා හරි පළාත්පාලන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔක්කොම ජයග්‍රහණය කරනවා කියන එක මම කයි කියන්නේ. මේකම් කුමාර කියන්න කැමති තමන්ගේ ගෙදර රැක තමන්ගේ පවුල රැක ගන්න බැරි මිනිහට කොහොමද මේ පක්ෂ රැක ගන්නෙ? අපි ඒකලා යන්නේ ඔක්කොම කියන එක. අපර කඩේ වෙන කවුරුවත් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පස්සේ අපේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඬ ගැස්මදින මිනිස්සුන්ගේ ඡන්දය අරගෙන ගිහිල්ලා හැමති කට්ට ලෙවකන අද හැමති කට්ටර යට වෙච්ච හැමතවරු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මේ දත් උදාරලා දෙන කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. විශේෂ